මෛත්‍රී මහා බෝසත් සමිඳු බෙලෙන් දළදා සමිඳු සරණින් ඔබ සැමටම යහපතම සැලසේවා. සදහතුනේ ප්‍රතිවේක්ෂා වැඩසටහන අද දවසේ මෙලෙසින් ආරම්භ වන්නේ. උරුමයකට අරගල කරන වත්මන් සමාජයේ උරුමය රැකගන්නට වෙරදරන මිනිසුන් වෙමු අපි. සදහතුනි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අපේ උරුමය ධර්මදේශනාව මෙලෙසින් අද දවසේ පවත්වන්නට සිදු කළ ආරාධනෙන් සුපුරුදු ලෙසින් වැඩම කරන්නට යෙදුණු පූජනීය උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සාදු නාද නංවා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මේ ක්‍රියාත්මක වන්නේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 8 වන සතියයි. 8 වන සතියේ අපේ උරුමය ධර්මදේශනාවට දායකත්වයෙන් කටයුතු කරන්නේ වැල්ලවත්ත දයාපාරේ පදිංචි සීතා ප්‍රනන්දු මහත්මිය සහ දෝදරු පිරිස. එසේනම් මෙතෙන් සිට මේ උතුම් දේශනාව මෙලෙසින් පවත්වන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි නැවත වතාවක් සාදු නාද නංවා පාදාභිවන්දනයෙන් යුතුව ඇරයුම් කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන සාසනං. සාදු සාදු සාදු. සදා බුද්ධි සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත ඉතාම සුරක්ෂිත තත්ත්වයකට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ ධර්මයට අනුව අපේ චිත්ත සන්තාන සකස් කර ගැනීමෙන්, ඒ වගේම මේ ජීවිතය සුරක්ෂිත කරගෙන සසර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් අපි පැහැදිලිවම අපිට මේ ලැබිලා තියෙන වැඩපිළිවෙල තමයි අපිට ලැබිලා තියෙන ලොකුම උරුමය. අපි අද දවසේ කතා කරන්නේ ඒ උරුමය පිළිබඳ හැමදාමත් අපි කතා කරන්නේ ඒ ලැබිලා තියෙන දේ අපේ ජීවිතය නිවැරදි කරගන්න හේතු වෙන ප්‍රමාණය පිළිබඳ වටිනාකම දැනගත්තොත් තමයි අපි එකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න. මේ දින කීපෙම අපි මෛත්‍රිය ගැනයි කතා කරේ, මෛත්‍රී භාවනාව සහ මෛත්‍රී සංකල්පය ගැන. එතකොට අපි මීට පෙර ආතුව කරණීයමිත සූත්‍රය ගැනත් සාකච්ඡා කරා. නමුත් කරණීයමිත සූත්‍රය අපිට ලැබිච්ච උරුමයක් විදිහට අපි කතා කරා බොහෝ කාරණා. ඒ පිළිබඳව අපිට පුළුවන්, ඒ කියන්නේ දවස ගානේ අපිට උරුම වෙච්ච දෙයක් දවස ගානේ අපේ ජීවිත නිවැරදි කරගන්න මම මතක් කරලා දුන්නා. සක්කෝ ජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානී සන්තස්ස කෝච සුබර අප්ප කිච්ච ආදි වශයෙන් මේ තියෙන දේවල් වල තේරුම හොයාගන්න කියලා. මේවා සසර අපේ දෝෂ නිවැරදි කරන ධර්මතා. ඒ කියන්නේ අපේ ජීවිතයක් ගත්තොත් එහෙම අපි හැමෝම එක්තරා තැනක රැඳිලා ඉන්නවා. එතනින් ඉදිරියට යන්න බැරුව. ඒක හොඳට තේරෙනවා. මොකද මේ අපි අපේ ජීවිතය දිහා හැල්ල බැලුවොත් අපි එක පාටම හරි උනන්දුවක් සහගත පුද්ගලින් බවට පත් වෙනවා. සැරෙන් සැරේ සැරෙන් සැරේ. සීලය ගැන බණක් අහුවා කියන්නකෝ. සමාධිය ගැන බණක් අහුවා කියන්නකෝ. එතකොට ගොඩාක් සිල්වන්ත කෙනෙක් දැක්කා කියන්න. ගොඩාක් සමාධි සම්පන්න කෙනෙක්, ගොඩාක් ප්‍රඥා සම්පන්න කෙනෙක් දැක්කහම අපිට මොකද හිතෙන්නේ? මාත් ඒ වගේ වෙනවා කියලා. පාසල් යන කාලෙත් එහෙමයි. ගොඩාක් දක්ෂ කෙනෙක් දැක්කහම, දක්ෂ කෙනෙකුගේ දක්ෂතා අගයන අවස්ථාවකට අපි ගියාම අපිට හිතෙනවා ඊළඟ වතාව වෙනකොට මම මේ තත්ත්වයට පත් වෙනවා, මමත් මෙහෙම වෙනවා කියලා. එහෙම හිතාගෙන දවස් කීයද වැඩ කරන්නේ නේද? හැබැයි අපි ඒ එදා හිතාගත්ත දවසෙන් දවස් කීපයක් ඒ විදිහට උනන්දුවෙන් වැඩ කරනවා. ආපහු ඒ උනන්දුව නැති වෙලා වැටෙනවා පල්ලෙහාට. ගොඩාක් පරිහානියට වැටෙනවද?
නෑ. හිටිය දැන්ට වැටෙන් හුවක් කලාවට නද අපි හැමෝටම තින කම්මැලිකම අයිංකරගන්න පුළුවන් සීමවත්තියන හැමෝටම මං එහෙම කිවොත් තේරෙනවා එක. එතකොට පිළිවෙලකට ඉන්ඩ පුළුවන් සීමවත්තියනවා දැ සමහර අයට ඊළඟට තවගත් ඒකනද සහර අය හොඳට පිළිවෙලකටින සමහරයට බෑහෙමින්ට සමහරය කම්මැලිකමක් අයින් කරංගෙන ජීවත්වෙන සමහරයට එහෙම බෑ. සමහරයට හොඳට සකසුරුවම යම කරන්න පුළුවන් හැකියාවතින සමහරයට එහෙම බෑ. එක තැනකින් හැට පසයා අපි ගැන අතන හට අවුල් වෙලා ගියා. ඕනම කෙනෙකුට ඕනම දෙයක් කරන්න පුළුවන් දක්ෂතාවේ සීමවත්තියනවා. එතු අපි හැමදාම අධිෂ්ඨාන කරගන්න ඊට වැඩිය ඊට වැඩි දෙයක් එහාට කරනවා කියලා අපි අය පරම තැන්ටම් වැටලා එතන කාලයක් ඉඳල පස්සෙතම යය මතක්කෙන මම දියුණුවෙන්ඩන හිටියේ මම මෙහෙම කරන්නන හිටිය කියලා. ඉතින් අන්න ඒ වගේ ඒවට හේතුව සංසාරගත් අපි පුරුදු පුහුණු කරගත්ත විදිහ. හරි හොඳ තේරෙනවා නේද පුංචි ළමයි ගත්තම සමහරය පොඩි කාලෙදම කරයා කාරයක් සමයි සමහරය පොඩි කාලෙදම කම්මැලි නේද. එතුට තමයි සසර පුරුදු. ඉතින් සමහරය පොඩි කාලෙදම ශ්‍රද්ධා සම්පන්නයි සමහරය පොඩි කාලෙදම ්‍රද්ධ සම්පන්න සහරය කරුණාවන්තයි සහරය පොඩිකාලි දම නපුරු ගති පෙන්න්නනවා. ඇති මේ වගේ සසර ඉඳං එන දෝස ටික තමයි දෝස ටික තමයි ඒ දෝස නැතිකරගන්නට සසර ඉඳං එන දෝස කියලා හිතන්ට පුළුවන් කාරණාවගේ අත්තමය කරණම සූත්‍ර තියෙන කෙරම භෝතාවකිව සක්කෝගුණය රජුගුණය සක්කෝජුච්ච සූජුච සූචෝ චස්ස මුදු අන්නතිමානි සන්තුස්සකෝච සුබර අපකිච්ච ආදි වසයෙන් තියෙන මේ ගුණාංග මේ ගුණාංග සඳහන් කළ තිය නිවන් දකින්න ඕන කරන ගුණාංග කියලා. කර්ණය මත්ත කුසලේන යන්තන් සඳහන් කළ යුතු දේ. මොකටද අත්ත කුසලේ සඳහා. යන්තන් සන්තන් පදගේ සාන්ත වූ නිර්වාණ පදයට පැමිණීම සඳහා කළ යුතු දේවිදිහට සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේ තමයි එහෙනම් අපිට තියෙන පැහැදිලි දෝස. ඉති මේ දෝස පිළිබඳ හොඳට විග්‍රහ කරගෙන ඒවා පිළිබඳ හැඟීමක් උපදවාගෙන දවස ගානේ කර්ණිමත් සූත්‍රය සජ්ජායනා කරොත් අන්න ඒ සජ්ජායනාව තමන්ව හැමදාම නිවැරදි කරනවා. මං කීපයක් ගොඩක් විස්තර කරා මං කල්පනා කරේ මේ විස්තර කරපු ටිකත් එක්ක මේ අත්තන්ට පුළුවන්කම තියෙනවා ඉතිරි කාරණාදයන් හොයාගණ්ඩ හොයාගෙන ඒවා පිළිබඳව පොත්පත්වලින් හොයාගන්න පුළුවන් හොයාගෙන ඒ පිළිබඳ උපරිම හැඟීමක් උපදවාගන්නට ඔන මං මෙන්න මේ විදිර ජීවත්වෙන මම සුභරගුණයෙන් යුත්තව ජීවත්වෙනවා. මම පෝෂණය කළ හැකි පහසුවෙන් පෝෂ සමහරයින පහසුවෙන් පෝෂණය කරන්න බෑපයම් ඒ ගමනක් යනවනම් පිටිපස්සේ වෙනම කරත්තයක් කරයන්න ඕන බඩු ටික දාගන්න ඒ තරම් බඩු ගොඩක් ඕනේ. නේද ලේසි නෑ යාලට අවශ්‍යද අවශ්‍යතා වැඩි නේද. එතරන්නේ වගේ අපිට තියෙන දේවල් එක මම බොහෝම පහසුවෙන් ඉන්න පුළුවන් පහිතා පහසු කෙනෙක් බවට සංකීර්ණ කෙනෙක් නෙවෙයි මගේ ජීවිතය සංකීර්ණ තත්ත්වයක් නෙවෙයි තා ඒ හරි ලස්සන ක්‍රමයක් නේද මේ පහසු ජීවිතයක් කියන්නේ. ඉතින් හැමදේම අල්පේච්ච වෙලා හැම පැත්තකින්ම නිදහස් වෙලා ජීවත්වෙන්ට පුළුවන් ක්‍රමවේදයක් සකස් කරගන්න පුළුවන්කම තියෙනවා අපිට. ඉති ඒ වගේ ඒ අවශ්‍ය කරන ගුණාංග ටික සහ අපි මේ දවස් ගානම කතා කරගත්ත මෛත්‍රිය කියන ගුණාංගය වර්ධනය කරගන්න ඕන විදිහ සුකිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුකිතත්තා ඒ කේචිපාන භූතස්සී තසාවා තාවරාවා අනවසේසා දීගාවායේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුක තුලා. ඉතින් මේ වගේ මේ හැම සත්වයක් ගැනම දිග වූද කෙටි වූද අනුකවෙච්ච මධ්‍යම ප්‍රමාණයේ මහත් වූ තූල වූ මේ වගේ සියලු සත්වයන් කෙරෙහි දුර ඉන්න ළඟ ඉන්න මේ හැම සත්වයන් කෙරෙහිම අපි මේ දවස් ගානක් තිස්සේ කතා කරපු මෛත්‍රිය වර්ධනය කරගන්න හැටි මේක තුළ තියෙනවා. ඉතින් දැන් මේ ටික ඔක්කොම ආයසරයක් අද දවසට ඉදලා මේ දේශනාවට මේ දවස් ටිකටම යොදාගන්නේ නැහැ. එතන මේ මෛත්‍රී භාවනාව වර්ධනය කරගත යුතුව තියෙනවා. ඉතින් මෛත්‍රී භාවනාව අපි කතා කරපු මෛත්‍රී භාවනාව පිළිබඳව කර්ණිමෙත් සූත්‍රයේ තියෙන තේරුම හරියට දැනගත්තාම හරිද එතකොට අපි දවසකට එකසරයක් මේ කර්ණිමෙත් සූත්‍රය දෙසරයක් තුන්සරයක් සජ්ජායනා කරනකොට ඒ ඒ වචනවලදී ඒ ඒ තේරුම දැනෙන විදිහට අපේ හිත සකස් කරගන්න කියලා මං කියලා තියෙනවා.
එතකොට සක්කෝ කියනකට විශාල පරාසයක් සහිත ගුණයක් එක අපේ දසාකච්ඡා කරලා තියෙනවට කලින්. එතකොට ඒ පරාසයත් එක්ක තමයි මම සක්්‍යතාවයෙන් යුක්ත කෙනෙක් වෙනවා. මේ සකසුරුවමින් යුක්තව මගේ ජීවිතය පරිපාලනය කරන කෙනෙක් වෙනවා. පරිපාලනය කළමනාකරණය කෙනෙක් වෙනවා. හැම පැත්තකින්ම කාලය කළමනාකරණය කරගන්නවා, අවස්ථාව කළමනාකරණය කරගන්නවා. ඒ අවස්ථාවෙදි කරන්න ඕන දේ මොකද්ද කියලා හරිම ලස්සන ජීවිතයක් හරිම ක්‍රමානුකූලව බෙදා හදාගෙන ජීවත් වෙන ස්වභාවයකට ඒ වෙලාවය ඒ වෙලාවේ කළ යුතුම දේ නේද අපිට හරි අවස්ථාව උදාගෙනවන එක අවස්ථා ඒ අවස්ථාවද ගන්න තීරණය ජීවිතයේ මේ වෙලාවෙදි මංගන්න තීරණය සමහට මගේ ජීවිතය සම්පූර්ණයම වෙනත් පැත්තකට යොමුවෙච්ච අවස්ථා තියනවද නැද්ද අදරත් අපි කියන වෙලාවට මම ඒ වෙලාව මේ තීරණය ගත්තේ නැත්ත මංගද මෙතරනෑ සමහරගෙන මට ඒ වෙලාවේ තීරණය ගන්න බැරිවෙච්ච හිඳතම මංගද මෙතන ඉන්නේ හරිද ඒකැන අයට යන්න බැරි ලයිසරහට ඒ වගේ ඒ අවස්ථා ඒ අවස්ථා හැමදාම උදා වෙන්නේ හරි එතකොට මේ උරුමය කියන එක වටින්නේ අපිට අපිව නිවැරදි කරගන්න ක්‍රමවේදයක් තනියම මේ කරන්න බෑනේ නේද අපිට අපිව නිවැරදි කරගන්න ලැබිලා තියෙන ක්‍රමවේදය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ එතකොට මේකේ මේක රැකගැනීමේ කැමැත්ත උපදින්නේ මේ උරුමේ තියෙන වටිනාකම දැනගත්තාම හරි එතකොට පින්වත්නි මේක මං අද පොඩ්ඩක් අපි අවධානය යොමු කරන්න ඉන්නේ දැන් කර්ණිමෙත් සූත්‍රය ගැන අවධානය යොමු කරලා ඒක අධ්‍යයනය කරන්න ගොඩක් අධ්‍යයනය කරපුවාම අපිට ඇත්තටම මෛත්‍රී භාවනාව පවත්වාගෙන යන්න පුළුවන් මෛත්‍රිය පවත්වාගෙන යන්න පුළුවන් ඒක නිකං සජ්ජායනාවක් නම් කරන්න එපා කිසිම එකක් එපා කියලා මං මගේ අවවාදය හැම වෙලේම අපි ගාථා නිකං කියවන්න එපා අද්භූත දේ පිළිබඳව අනවශ්‍ය ලැදියාවක් තියාගන්න එපා යමක් වෙන්නේ කොහොමද කියලා හොයාගන්න හැම වෙලේම ගාථා රත්නයක තියෙන තේරුම දැනගන්න. හරි කර්ණීයමෙත් සූත්‍රයෙන් ලොකුම ලාභය ලැබෙන්නේ කොහොම කරොත්ද? එහි තේරුම දැනගෙන ඒ තේරුමට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්නකොට හාත්පසින්ම ආරක්ෂාව ලැබෙනවා. ඊට අමතරව මේ මෛත්‍රිය තමන් තුළින් වැඩෙනකොට තමයි අර අමනුස්සයන්ගේ බලපෑම් කරදර අඩු වෙන්නේ මෛත්‍රිය වැඩනොත්. ඕක කියලා විතරක් නම් හරියන්නේ නැහැ. ඉතින් ඒක හින්දා අපි මේක නිකන් කියෝ කියෝ ඉන්නේ නැතුව මේ ඒක අපිට ලැබිලා තියෙන මහා නර්ග වස්තුවක්. තමන්ට නිවැරදි වෙන්න ලැබිලා තියෙන මහා වස්තුව තමයි කර්ණිමෙත් සූත්‍රය කියලා කියන්නේ. ඒකයි මම ඒකන ගොඩක් ජාති කතා කරේ. දැන් අද අපි බලන්න ඕනේ පොඩ්ඩක් කල්පනා කරලා හොඳින් මේ ධර්මය මෙච්චර කල් ආවේ කොහොමද කියලා. හරිද? එතකොට මෙච්චර කල් මේ ශාසනය රැකුණේ කොහොමද කියලා. පොත්පත්වල ලියලා තියෙන දේවල් වලින් යමක් රකින්න පුළුවන්ද? ඒවෙන් විතරක්. හරි. දැන් සමහර සමිති සමාගම් තියෙනවා. කාලයක් තිබිලා නැති වෙලා ගිහිල්ලා. ඒ සමිති සමාගම් වල තියෙන නීති, ඒ සමිති සමාගම් වල තියෙන ප්‍රතිපත්ති සහ ඒක තියෙන නිලධාරීන් ආදී ඔක්කොම පොත්පත්වල ලියනවද නැද්ද? නේද? ප්‍රතිපත්ති ඔක්කොම ලියලා. සමහර ව්‍යාපාර තියෙන ලොකු ව්‍යාපාර තියෙන හදිස්සියම කඩාගෙන වැටෙනවා. ඒ ලොකු ව්‍යාපාරවල ව්‍යාපාරය සිද්ධ වෙන විදිහ ආදී ඔක්කොම පොත්පත්වල ලියලා තියෙනවද නැද්ද? නේද? ඒතර පොත්පත්වල ලියලා තියෙන බොහෝ දේවල් පිරිහිලා ගිහිල්ලා. හැබැයි වසර 2000 ගණනක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ හික්මෙන මේ සංගමය මේ කණ්ඩායම පිරිහිලා නැහැ. නේද? බොහෝ අතීතයකට දිව යනවා. ඇයි ඒ? ඒක ප්‍රතිපත්තියක් හින්දා. නේද? විනය තමයි මේ ප්‍රතිපත්තියේ තියෙන මූලය. විනය තමයි ශාසනයේ ආයුෂය කියලා කියන්නේ. එතකොට මේ විනය සහිතව මේ ඒ කියන්නේ ප්‍රතිපත්තිය මේකේ තියෙන තාක්කල් ප්‍රතිපත්තිය තියෙන තාක්කල් මේක පිරිහෙන්නෙම නැහැ. එතකොට අපි මේ උරුමය ආරක්ෂා කරලා ඉදිරියට දිය යුතු තියෙනවද නැද්ද? උරුමය ආරක්ෂා කරලා ඉදිරියට දෙනවා කියන්නේ පොත්පත් ටික ඔක්කොම ලෑස්ති කරලා ඒක දිරන් නැති වෙන්න මොකක් හරි ක්‍රමයක් හදලා ඉස්සරහට දුන්නාම හරිද? ශාසනය රැකෙන්න. එහෙම කරපුවාම හරි කියලා හිතුවොත් ඒක ශාසනය සුරක්ෂිත කිරීම නම් අද ඉතින් ගොඩාක් ක්‍රම තියෙන සුරක්ෂිත කරලා තියන්නේ.
නෑක හරියන්නේ නෑ. එහෙනම් අපිට ලැබිලා තියෙන අපිට පුංචි කාලේ අපි මේ ලෝකෙට ඉපදුනහම අපිට අපේ සංස්කෘතියක් විදිහට ලැබුණේ බෞද්ධ සංස්කෘතිය. අපේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ බෞද්ධ දර්ශනය මූලික කරගෙන. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව සත්‍ය තත්ත්වය, ලෝකයේ සත්‍ය තත්ත්වය අනුව අපේ බොහෝ මුතුන් මිත්තෝ කටයුතු කරා. ඒ කටයුතු කරපු දේවල් වල ප්‍රතිඵලයක් විදිහට පරම්පරාවෙන් අපිට හුඟක් දේවල් හම්බුණා. නේද? සංඝයා කෙරෙහි ගෞරව කරන්න මම පටන් ගත්තේ පොතපතෙන් දැකලාද? අමතාතගේ ආශ්‍රයෙන්. නේද? එතකොට විහෙර විහාර ආදීදී සංවරව හැසිරෙන ඒවා මට ලැබුණේ පොතපතේ නීතිරික ලියලා තිබ්බද? නැහැ. දෙමපියන්ගේ සහ වැඩිහිටියන්ගේ ආශ්‍රයෙන්. ඒ ඒ තැන්වලට ගිහලා ඊළඟට දානමාන දෙන පිළිවෙත් ඔක්කොම, දානමාන ආදී දෙන පිළිවෙත ඒ ඔක්කොම ලැබුණේ පොත්පත්වල ලියලා තිබිලාද? නැහැ. එහෙනම් ප්‍රතිපත්තියක් යන බව තේරෙනව නේද? පන්සලකට යන විදිහ, ඊළඟට ස්වාමීන් වහන්සේ නමක් ආශ්‍රය කරන විදිහ, ඊළඟට නොයෙකුත් ආකාරයේ වෙනත් තියෙන පිළිවෙත් ධර්ම නේද? අපි දානයක් දෙන විදිහ, දානයකදී කටයුතු කරන විදිහ, ඒ හැම එකක්ම ඉස්සරහට එන්නේ ශ්‍රද්ධා සම්පන්නව කරන විදිහවල් ඉස්සරහට එන්නේ අපිට ලැබෙන්නේ අපේ අතීතේ ඉඳන් ආපු ප්‍රතිපත්තිය හින්දා. එතකොට මම මගේ යුතුකම මොකද්ද? ඇත්තටම අපිට අපේ ජීවිතය නිවැරදි කරගන්න, අපිට මේ වගේ සුරක්ෂිත ජීවිතයක් ලැබෙන්න මට බෞද්ධ ධර්මයෙන් ලැබිච්ච පෝෂණය ලොකු හේතුවක් වුණාද නැද්ද? අදටත් මට චිත්ත පීඩාවක් කෙනවා නම් හරියට ධර්මය දන්න අය දන්නවා, හරියට ධර්මය තුළින් ධර්මයේ වටිනාකම තේරිච්ච අය දන්නවා අසරණ නැහැ කියලා. ඇයි අසරණ නැහැ කියලා දන්නේ? අපි ඔක්කොම කරන හිත සන්තෝෂ කරගන්න. එතකොට හිත සන්තෝෂ කරගන්න ඔක්කොම කරන අපිට ඇතුළෙන්ම හිත සන්තෝෂ කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නේද? ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් විතරයි ඇතුළෙන්ම හිත සන්තෝෂ කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙන්නේ. එහෙනම් ඉතින් අනිත් දේවල් මත රඳා පවතින ජීවිතයක් මට අවශ්‍ය නැහැ. එහෙනම් මං ස්ථාවරයි නේද? මේ උරුමය මට ලැබිලා තියෙනවා. එතකොට මේ උරුමය මගේ ළඟට එනකන් ගේන්න හේතු වුණේ ධර්මය සහ විනය පවත්වාගෙන ආපු හින්දා. ඒක පවත්වාගෙන ආවේ ප්‍රතිපත්තියත් එක්ක. කවුද පවත්වාගෙන ආවේ? සිව්වන පිරිස. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ රැකිච්ච සිව්වන පිරිස. කවුද සිව්වන පිරිස? භික්ෂු භික්ෂුණි, උපාසක උපාසිකා. අද කොහෙද ඉන්නේ? මේ ඉන්නේ නේද? මේ ඉන්නේ අපි තමයි. අද කොටස මගේ කොටස. එතකොට මට අතීත මුතුන් මිත්තන් බොහෝ වෙහෙස මහන්සියලා මේක උරුම කරලා දුන්නා. එතකොට මේ උරුම කරලා දුන්න ශාසනය ආරක්ෂා කිරීමේ වගකීම කාටද? එතකොට අද ආරක්ෂා කිරීමේ වගකීම මට. කොහොමද මම මේ උරුමය ආරක්ෂා කළ යුත්තේ? එහෙනම් ලැබිච්ච විදිහට සුරක්ෂිත කර මේ අතින් ගත්ත දේ පාවිච්චි කරලා ඒ තිබ්බ විදිහටම අපහු දුන්න තමයි සුරක්ෂිත වෙන්නේ. මම මොන හරි වෙනසක් කරලා දුන්නොත්, ඊළඟ කෙනෙක් මොන හරි වෙනසක් කරලා දුන්නොත් චූටි කෑල්ලක් කඩලා දෙනවා, තව කෙනෙක් තව කෑල්ලක් කඩලා දෙනවා, තව කෙනෙක් තව කෑල්ලක් කඩලා දෙනවා නේද? එහෙනම් අන්තිමට මොකද වෙන්නේ? වේගෙන් මේක ඉවරලා යනවා. එතන මා දිය යුත්තේ මම දෙන්න ඕනේ තිබ්බ විදිහටමයි, මට හම්බෙච්ච විදිහට තිබ්බ විදිහට මේක දෙන්න ඕනේ. එහෙනම් මගේ සමහර හිතුවක්කාර ගතිගුණ, මගේ සමහර කැත වැඩ, හරි, මගේ සමහර බෞද්ධ නීතිය උල්ලංඝනය කරන වැඩපිළිවෙල මගේ යටින් ඉන්න සියලු දෙනා ආදර්ශයට ගන්න උදාහරණයක් විදිහට මං, හරි, මම මට හිතිච්ච හැටියට නම් මගේ හැසිරීම, මට හිතිච්ච හැටියට නම් මගේ වැඩපිළිවෙල, මට හිතිච්ච හැටියට නම් මගේ ධර්මයේ පවා අර්ථ දැක්වීම, ඒකේ භයානක මොකද්ද? මම ධර්මයේ අර්ථ දක්වන්න ඕනේ. එහෙනම් මම මේ මට කැමති විදිහට නම් මේ ධර්මයේ අර්ථ දක්වන්න ඕනේ. මම මොකද කරන්න ඕන? අයින් වෙන්න ඕනේ මේකෙන්. අයින් වෙලා වෙනම ශාස්ත්‍රවරයෙක් විදිහට පෙනී හිටින්න ඕන, ප්‍රශ්න නැහැ. අර කිසි පාපයක් නැහැ නේ. බුදුහාමුදුරන්ගේ ධර්ම වෙනවා තියෙන මම මේ වෙනම ශාස්ත්‍රවරයෙක්. හරිද? මම මේ ළඟදී පහල වුණා. හරිද? එහෙමයි. මම මේ ළඟදී පහල වුණේ මම ලෝක අවබෝධයක් තියෙන කෙනෙක්.
කියලතින් අර සත්ශාස්ත්‍රවරු කරපු දේ අද අපි සමහර වෙලාවට ධර්මය විකෘති කරනට වැඩිය ශස්ත්‍රාස්ත්‍රවරුන්ට පාපය සිද්ධ වෙන්න ඇතික කට ප්‍රශ්නයන්නේ කටිය අනුන්ගේ දෙයක් කර විකෘති කරන්න මේ හදන්න බුදුහන්දුර කොච්චර බෝධසත්වන්න සිදර මහන්සි වුණාද. එහනම් අපේ යුතුකමත් තියෙනවා අපිට ලැබෙන දේ අපිට ලැබිච්ච නිවැරදි දේ සුරක්ෂිත කොට ලබා දෙන්න නේද. එතකොට ඒක මූලික වෙන්නේ තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මූලික මංගය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ ශ්‍රද්ධාව තමයි අපි වැඩියෙන්ම ආරක්ෂා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන මහා සංඝරත්නය ගැන තියෙන ශ්‍රද්ධාව නැති වෙන විදිහේ වැඩ නොකළ සිටිය යුතුයි. මොකද අපේ පරපුර ඉස්සරහට මේකෙන් අයින් වෙන දැනට මේ වෙනකොට අද මම මේ මාතෘකාව ගන්න ලොකුම හේතුවකුත් වෙලා තියෙන්නේ සමහර බෞද්ධ දරුවෝ නිර්ආගමික වෙන්න පටන් අරන් තියෙනවා. හරිද? ඒ නිර්ආගමික වෙන්න පටන් අරන් තියෙන්නේ කාරණා සහිතව. හරි, මම ඒ ගැන හොයලා බලනකොට වැඩිපුර තියෙන්නේ වැඩිපුර අය අනුන් කියන හින්දා නෙවෙයි, වෙන කවුරුත් කියපු හින්දා නෙවෙයි. අන්‍ය ආගමික බලපෑමක් නම් නිර්ආගමික වෙන්නේ නැහැ. එහෙමනම් වෙනත් ආගමකට තමයි යන්නේ. මේ නිර්ආගමික වෙන්න පටන් ගන්නෙ කුමක් හේතුවෙන්ද කියලා අපි මේ පිළිබඳ විවෘත සංවාදයකට යන්න ඕනේ, විවෘත සාකච්ඡාවක් කරන්න ඕනේ. ඒකට යම් කිසි ආකාරයක වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ඕනේ. මොනවද අපි ආගමික වශයෙන් සිද්ධ කළේ, බෞද්ධයෙක් විදිහට මොනවද අපි සිද්ධ කළේ කියලා තමයි මට ලැබිච්ච උරුමය මම භාවිතා කරලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. මොනවටද ඇත්තටම අපි මේ ධර්මය පාවිච්චි කරේ? මොනවටද මම බෞද්ධයෙක් විදිහට මොනවද කරලා තියෙන්නේ? මම පන්සල් ගිහින් තියෙනවා වැඩිපුර. කවදටද? පෝය දවසට, හුඟක් දවසට. ඇයි දන්නේ පොයට පන්සල් ගිහින්? දන්නේ නේද? බොහෝ විට ඇයි මම පොයට පන්සල් ගිහ කියලා දන්නේ නැහැ. හුඟක් අය දන්නේ නැහැ. ඒ පිළිබඳව ළමයින්ගේ සංකල්පයක් තිබ්බ පුංචි කාලේ. අපි ළමයින්ට පොයට පන්සල් යන්න ඕනේ. පන්සල් ගියා, මල් පූජා කරා, එහෙනම් පොය දවස් අනිත් දවස්වලට ඕනේ නැහැ. ඒ වගේ අදහසක් ඒකෙන් ගම්ම වෙනවා සමහර විට. නේද? ඉස්සර හතර පොයට සිල් ගත්තා. දැන් ඒක හුඟක් තැන්වල නැහැ. ඒක කරන්නත් බෑ, කරන්න බෑ කියනවා. හැබැයි කරන්න බෑ කියනවා ඇත්ත. රස්සාවල් කරන අයට පොය හතරට කොහෙද? පොයටත් නිවාඩුවක් ගන්න අමාරුයි. නමුත් රස්සා නොකරන කී දෙනෙක් ඉන්නවද නේද? අම්මල තාත්තල කොච්චර ඉන්නවද කියලා. ඔහේ වැටි වැටි ඉන්නව හතර පොයක් තියෙනවද කියලාවත් දන්නේ නැහැ. පොය හතරට සිල් ගැනීම කියන එක එකක්. හරිද? එතකොට ඒ වගේ ඒවා ඉස්සර තිබුණා. ඇයි මේවා යන්නේ අහකට? මේකේ අර්ථය දන්නේ නැතුව කරන හින්දා. හරි, පොයට ඇයි අපි පෙහෙවස් සමාදම්? පෙහෙවස් සමාදම් වීමක්, සිල් සමාදම් වීමක්, ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමක්. පොය දවස් ත්‍රි දෙන්නේ මාසෙකට එක දවසක් හරි වෙන් කරගෙන හතර පොය බෑ, පසලොස්සක පොයටවත් අඩුම ගන්න. එදා සම්පූර්ණයෙන්ම මේ අතහැරීමක් පුරුදු කර ගැනීම සඳහා නිදහස් වෙන්න, උස්සගෙන යන බර පොඩ්ඩක් පැත්තකින් තියලා නිදහස් වෙන්න තමයි සම්පූර්ණයෙන් ආගමික ජීවිතයක් ගත කරන්න තමයි පොය දවස තියෙන්නේ. එතකොට දැන් මේ වෙනකොට අර්ථ දක්වනවා. රූපවාහිනිය දාගෙන ගෙදරට ලා හිටියම හොඳයි. හරි, ඒක අතහැරීමක්ද? ඒක අතහැරීමක් වෙන්නේ නැහැ. අතහැරීමක් වෙනවා හරියටම ගෙදර සීලු කටයුතු වලින් අයින් වෙලා හිටියනම්. නමුත් එහෙම නැහැ. ඔය ඉන්න ගමන් අනිත් වැඩ ටිකත් කරන ගමන් තමයි අඩුම ගානේ තනි රකින්න හරි තමයි මේ ගෙදරට වෙලා ඉඳීම තියෙන්නේ. ඊළඟට පොය දවස කියන්නේ අපේ සංකල්පයක් තියෙනවා. ඇයි අපිට නිවාඩුවක් දුන්නේ පොය දවසේ? විවේකීව ඉන්න. ඉතින් ඔකට නම් පොය දවසද කියන්න ඕන මාසික විවේකී දිනය නේද? මාසයකට සැරයක් කට්ටියට විවේකීව ඉන්න නිවාඩුවක් දෙන්න ඕනේ. ඒක මාසික විවේකී නිවාඩු දිනය. බෞද්ධයන්ට පොය දවසක් නිවාඩු දෙන්නේ ඇයි? ඒක බෞද්ධ නිවාඩු දවසක්. ඒක මොකටද? එදා ආගමික කටයුතු කරන්න යම් ආගමික කටයුත්තක යෙදෙන්න ඕනේ. ඉතින් ඒ යෙදෙන්නේ ඒක තුළ Tamanට අර හැමෝටම යම් යහපතක් වීම සඳහා. ඉතින් මේ කාර්යබහුල ජීවිතය තුළ අපි මේක අතහැරියා. අපේ දරුවෝ තිතේ පන්සල් ගිහින් එන්න ඕනේ කියලා විතරයි. හරි, ඒකේ ප්‍රයෝජනය මොකද්ද කියලා බැලුවේ නැහැ. හිත නැවත වාරයක් අලුත් කර ගැනීම සඳහා. අපේ පීඩිත තත්වයෙන් අයින් වෙලා නේද? ඒක
නව විවේකයක් අරගෙන මානසික විවේකයක් ඇති කරගෙන ඉන්න රටාවෙන් විදිලා සුවදායක තත්ත්වයකට පත්වෙලා අලුත්වෙන්ඩ ධර්මය තුළ පෝෂණය වෙන්ට තියෙන දවසක් තමයි පොය දවස කියලා කියන්නේ. අප මේක ඉවිදිරි භාවිතා කරේ නෑ. ඉතින් මේක අර්ථයක් නැතිද කටතු කර ලා අපි දරුවන්ට මොකද කරේ. දරුවන්ට ධර්මයට ලැදිකිරීමට වෙලාවක් නැති වුණා. පිලිසිඳ ගත්තා කියලා දැනගත්ත වෙලාවේ දන් සැලසුම් හැදුවා. මොනටද ඉස්කෝලක දාගන්න ඉස්කෝලක දාගන්න එදා ඉඳම සැලසුම් හැදුවා. මෙහෙමයි දැන් ලිපිනය දෙන්න ඕන මේ වගේ තැනකට මේ වගේ කියලා. නමුත් ළමයා මනුස්සයෙක් කිරීමේ සැලසුම හැදුවේ නෑ. ළමයා බෞද්ධ කිරීමේ සැලසුම හැදුවේ නෑ. ඊළඟට විභාගයක් හෝ දැන් කොණ්ඩෙ කපන දවස නැත්තම් තව තියෙන අකුරු කියවන දවස එයාගේ ජීවිතේ නොයෙකුත් වැදගත් දවස් වගේ තිබ්බා. අන්නගේ වැදගත් දවස්වලට හාමුදුරුවෝ ගෙන්නලා පිරිත් ටිකක් කියවුවා. ඒතර එයා දැනගන්නේ මොකද්ද මේක මන්ත්‍රයක්. වැදගත් දිනවල කිය යුතු මන්ත්‍රයක් තමයි මේ බෞද්ධකම මට උරුම වෙලා තියෙන එහෙම එකක් කියලා තමයි එයා දන්නේ. හරි. ඊළඟට විභාගෙ කිට්ටු වෙනකොට විභාගෙ හෙට කියලා ඇදගෙන ගියා. ඇදගෙන ගිහිල්ලා දේවකන්න ලව්වක් කරා බෝධිය ළඟට ගිහිල්ලා. හරිද? එහෙම කරලා බෝධි පූජාව කියන එක වැරදි විදිහට කරලා ළමයට ඔන්න හොඳට පෙන්නුවා. හරි. ඉතින් දැන් මේ ළමයා බලාගෙන ඊළඟට අපි ඉඳලාමත් අපේ ගෙදර ඉන්න ආච්චිම හරි සීයා හරි සමහර දවස්වලට දවස් 10ක් ගෙදර අන්තරස්ථාන වුණා. දවස් 5ක් 6ක් අන්තරස්ථාන වුණා. පොයට අන්තරස්ථාන වුණා වගේ ගියා. ගිහිල්ලා ආවා. ඇවිල්ලා කිසිම සරු බවක් පෙන්වුවේ නැහැ. හරි මේ ළමයා ඉතින් බලාගෙන ඉන්නවා. දැන් මේ පොයට ආච්චිලා වුණාම පොයට යන්න ඕනේ. ඊළවිලා යාට හිත තිබ්බට වැඩිය තරහ යනවා. තිබ්බට වැඩිය පිරිහීම් ලක්ෂණ තියෙනවා. හරි සාධාරණ කෙනෙක් නෙවෙයි යා. හරි ඒ වගේ ලක්ෂණත් පෙන්වනවා සමහර අය. මම කියන්නේ ඔක්කොම නෙවෙයි. හරි මේකට පරිබාහිර අය ඉන්නවා. මම කියන්නේ නිර්නාගමික වෙන්න ළමයෙකුට ඇති වෙච්ච පසුබිම මම මේ කියන්නේ. හරිද? ඒකත් එක්ක නේද මේ වගේ බුද්ධ ධර්මයේ තුල ඊළඟට මහා වටිනාකමක් තියෙන ජාතක කතා ධම්මපදය ආදී දේවල් වල තියෙන ජීවිතය ලෞකික ජීවිතය නිවැරදි කරගන්න ළමයාට ප්‍රශ්න තියෙනවා නේද? ඉගෙන ගන්න ළමයාට පාඩම් මතක හිටින්නේ නැහැ කියන ප්‍රශ්න තියෙනවා. එක දිගට යමක් කරන්න බෑ කියන ප්‍රශ්නය තියෙනවා නේද? සිහිය මධිකම කියන ප්‍රශ්නේ තියෙනවා. අදිෂ්ඨාන ශක්තිය මධිකම කියන ප්‍රශ්නේ තියෙනවා. වීරිය මධිකම කියන ප්‍රශ්නේ තියෙනවා නේද? ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ළමයාගේ මානසිකත්වය සුරක්ෂිත ඒ කියන්නේ ඒකාග්‍රතාවයක් නැති ප්‍රශ්න තියෙනවා. ළමයාට හැම වෙලේම ලැබෙන්නේ ඒ වගේ විද්‍යාත්මක පසුබිමක් නෙවෙයි. ළමයාට පෑන් මතුරලා දුන්නා. ළමයාට නැකත් හදලා දුන්නා විභාගයට යන්න. නේද? එයා ඒවත් ඔක්කොම ඔය සංස්කෘතියක් විදිහට වදා ගන්නවා ළමයා. විභාගයට යන්න වෙලාව තියෙනවා. වෙලාවට යන්න ඕන පුතේ 6යි 5ට යන්න ඕන. ඔන්නේ කොහෙද? එංගල රත්නපුරේ දිහා ඉඳන් එන අයට කොළඹට එන්න තියෙනවා නම් හරි ඈත ඉඳන් එන අයට සමහරවිට මේ නැකතත් එක්ක ලොකු ප්‍රශ්න වගේක් ආවා. ඉතින් මේ වගේ මේ ළමයාව තන්නේ කරම මොකද වදයක් රැග් එකක්. ආගම කියන්නේ යාට නේද? ඊළඟට කිසිම ක්‍රමවේදයක් නැති විදිහට ස්වාමීන් වහන්සේලා සමහරට ගෙදෙට්ට වඩම්මලා දානයක් දුන්නා. මේ දාණයෙන් එයාට ලැබෙන එයා නුවණින් බැලුවොත් එයාට ලැබෙන මානසික සහනයක් මොකක්වත් නැහැ. ඒක හිරවීම විතරයි. හිර වෙන ආගමකට නේද? හිර වෙන දෙයකට මානසික සහනයක් නෙවෙයි මානසික අසහනයක් ඇති වෙන එකට දරුවන්ව හිර කරා. නේද? හිටු කිව්වොත් ඉන්න ඕන අන්න ඒ වගේ. නේද? දැන් මෙහෙන් එනවා හාමුදුරන්ට ගරු කරන්නේ ඇයි කියලා දන්නේ නැහැ. ඉතින් කියන්නේ මොකද? එනකොට ගිහින් කකුල් හොදන්න. ඉතින් මෙයා කිසිම ගානක් නැහැ. මෙයාට තේරෙන්නේ නැහැ ඒ කකුල් හොදන්නේ කියලා. පාදෝවණය කරන්නේ මොකටද කියලා තේරෙන්නේ නැහැ. එනකොට බිම ඉඳගන්නේ මොකටද කියලා තේරෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලා වැඩිපුවාම අර වදකයේ දක්කගෙන එනවා වගේ කාමරෙන් ඇදගෙන ඇවිල්ලා ළමයාව මෙහාට එනවා මෙහාට එනවා. ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් බයිනෝ එදාට බයිනෝ අරයට හොඳටම. නේද? ඔහොම නෙවෙයි හාමුදුරුවමක් ආපුවාම ඔහොම නෙවෙයි මෙහෙමයි කියලා ඉන්දෝලා නේද? ඉන්දෝලත් හරි අමාරුවෙන් අර මනුස්සයා පුළුවන් නම් ඉඳගෙන එතන ඉඳගෙන ෆෝන් එක පුඩා හොර හොර හිරියා. නේද? එයාටගේ අර්ථය තේරෙන්නේ නෑ. ඒකයි ඉන්දවන්න පුළුවන් අපිට ඉන්දෙව්වට හිත එතන රැඳෙන්නේ නෑ. ඇයි ඒ ශ්‍රද්ධාව හදලා නෑ. ශ්‍රද්ධාව හදලා නෑ.
ළමයාගේ මානසිකත්වයට ගැලපෙන ආකාරයට ත්‍රිවිධ රත්නය ගැන නේද සද්දාව උපද්දවල නැහැ. ඉතින් මේ වගේ එයාගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ඊට පස්සේ මෙයා ටික ටික තරුණ වෙන්න පටන් ගත්තා. තරුණයාට ලොකු ප්‍රශ්න, තරුණයාට තියෙන සංකීර්ණ මානසිකත්වය. ඒ සංකීර්ණ මානසිකත්වයත් එක්ක එයාට තියෙනවා හරිම ව්‍යාකූල වෙන ගතියක් පොඩ්ඩක් ඇත්තා. ඒකට ධර්මයෙන් ලොකු විසඳුමක් තියෙනවා. ඒ විසඳුම් මාත්‍රයක්වත් එයාට මේ ධර්මයෙන් ලැබුණේ නැහැ. එයා සමහරවිට පන්සලට ගිහිල්ලා බැලුවා. එයා එයා සුදුසු තැනට හැමතැනම එක වගේ කියලා මම කියන්නේ නැහැ. පන්සලුත් තියෙනවා ඉතාමත්ම යහපත් විදිහට ඒ පොඩි ස්වාමීන් වහන්සේලා නියම විදිහට සකස් කරන ලොකු ස්වාමීන් වහන්සේලා ඉතාම ගෞරවණීයව. ඉතින් ඒ වගේ ඉතාමත්ම ලොකු ප්‍රයෝජනයක් ලැබෙන විදිහට සකස් කරන වැඩසටහනක් තියෙන තැන් තියෙනවා වගේම හරියට පිරිහීමටපත් වෙච්ච තැන් බුදුහාමුදුරන් කාලේ ඉඳන් තිබ්බා. අපි ඒ වගේ තමන්ගේ ගමේ පන්සලට ගියාම මේ ළමයාට පේන්නේ මට වැඩිය පිරිහිච්ච තැනක් එතන කියලා නං. අපේ තාත්තයි මායි ජීවත් වෙනවටත් වැඩිය පිරිහිච්ච තැනක් කියලා තේරෙනවා නං. හරි එතන නොයෙකුත් ක්‍රමවේද තියෙන්නේ, විකාර ක්‍රමවේද තියෙන්නේ කියලා තේරෙනවා නං. මේ ළමයාට පන්සලත් හරියන්නේ නැහැ. එහෙම දැනුණාම එහෙම නැති තැනකට එක්කන් ගිහිල්ලා ආසන්නයේ හෝ තියෙන තදාසන්න ප්‍රදේශවල තියෙන ඒවා තියෙනවා. ඒ ඒ එක්ක තමන්ගේ ආසන්න හරි ඒ තැනකට ගිහිල්ලා මෙහි තියෙන වටිනාකම ඇති කරගන්න විදිහක් පෙන්වන්න ඕන. ඊළඟට ඒ අතර වාරේ මෙයාව දැම්මා ගිහිල්ලා දහම් පාසලකට කියලා බැරිම තැන. එතෙන්ට ගිය වෙලාවෙ ඉඳන් එතන මොකද්ද තිබ්බේ? තරඟ. හරි එතනත් එයා එතන වෙනසක් දැක්කේ? වෙනසක් දැක්කේ නැහැ. සමහර විට එයාලට හම්බුණා පන්තියේදී හරි පාසලේදී හරි ප්‍රයිවට් නැත්නම් පෞද්ගලික පන්තියකදී හරි ආශ්‍රය කරන්න ලැබෙන ස්වාමීන් වහන්සේ නමක් ඒ වයසේ. බලනකොට මමත් උසස් පෙළ කරන්නේ, අරයත් උසස් පෙළ කරන්නේ. මමත් තරඟක ඉන්නේ, අරහෙත් තරඟෙදී. මේවා කිසි වෙනසක් එයාට තේරෙන්නේ නැහැ. එයාට තිබ්බ ඉතිහාසය, එයාට තිබ්බ ජාතක කතා ආදී දේවල්, ඒ වගේ දේවල් වලින් එයාට ලැබේ හැකි පන්නරය සම්පූර්ණයෙන්ම අයින් වුණා. හරිද? එතකොට ධර්මය තුළින් ලැබිය හැකි සියලු දේ එයාගෙන් අයින් වෙන අතර වාරේ ආගම කියන්නේ එයාට බුදු ධර්මය කියන්නේ දඬුවමක් විතරයි. තැබල මේකෙන් එයාට ලැබෙන දෙයක් නැහැ. හරිද? ගණිතය, විද්‍යාව වගේ විෂයන් විශේෂයෙන් දැන් තියෙන තාක්ෂණික මෙවලම් සහ තියෙන තොරතුරු තාක්ෂණික ආදී දේවල් වල තියෙන එක එක තර්කානුකූල සහ එකකට එකක් ගැළපෙන වැඩපිළිවෙළවල් එයා හැදෑරුවානේ. ඒවත් එක්ක සංසන්දනය කරනකොට එයාට බුද්ධ ආගම කියලා කියන්නේ බොහොම පහළ නේද, වැඩක් නැති, ප්‍රයෝජනයක් ගන්න බැරි, විද්‍යාත්මක නැති එතෙන්ටයි යන්න ඕන වැඩිපුරම. විද්‍යාත්මක නැති, ගතානුගතික, කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරි දෙයක් විදිහට තමයි යාගේ මනසට දැනුනේ. මේ පිළිබඳ දැටි තීරණයක ඉන්නවා අපේ ළමයි, සමහර ළමයි. හරි මම එක්කෙනෙක් දෙන්නෙක් එක කතා කරලා තියෙනවා. ඒ කතා කරපු ඒ එයාලත් එක්ක කතා කරපු අයත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. දැඩි තීරණයක ඉන්නවා මේක වැඩක් නැහැ කියලා. හරි. ඒ කියන්නේ මම අපොහසත් වුණා. අකාලික ධර්මය මේ කාලෙට ගැලපෙන විදිහට නේද? මේ කාලේ කියන්නේ කොයි කාලටත් ගැලපෙන එකක්. ඒක මේ කාලෙදි මම මේක පාවිතා කරපු විදිහ මට ලැබිච්ච උරුමය රැකලා දෙන්න මට පුළුවන්කමක් ලැබුණේ නැහැ. හරි. ඒකින්ද මේ රෝගය බෝ වේගිනයි එන්නේ. නිර්ආගමික සංකල්පයක් ඇති වෙමින් පවතිනවා. මේකට වැඩිපුර ගොදුරු වෙලා තියෙන්නේ බෞද්ධ ළමයි. අනිත් අය නෙවෙයි. වැඩිපුර නිර්ආගමික සංකල්පයේ ඉන්නේ බෞද්ධ ළමයි. මොකද අනිත් ඒ වගේ ඒ නිදහස් චින්තනයකටවත් අපේ නිදහස් චින්තනයට ඉඩ තියෙනවනේ. නිදහස් චින්තනයකටවත් ඉඩ නැහැ වයි. ඒකද පොඩි කාලේ ඉඳන් හොඳට මාරාන්තික බය ඇති කරලා තියෙන අනිත් හුඟක් ආගම් වල. ඒකින්ද එයාලට ඒ චින්තනයට ඉඩ නැහැ. ඒකින්ද අපේ මේ මහා පිරිහීමේ ලක්ෂණයකට හේතුව ඔන්න අපි මේක නිවැරදිව සමාජගත නොකරපු එක. දැන් අපි මොකද කරන්න ඕනේ? හරිද? ශ්‍රද්ධාව තියෙන වැඩිහිටියෝ ඉන්නවා. අපි වැඩිපුර දෙනෙක් ඉන්නවා ශ්‍රද්ධාව තියෙන. කාලය නැහැ කියලා වැඩි අතහැරලා දාලා ඉන්න කට්ටිය ඉන්නවා. කාලය නැහැ කියලා. කාලය නැත්තේ ඇයි? මොනවටද කාලය නැත්තේ? මං අහනවා කාලය නැත්තේ මොනවටද? අපි ඔක්කොම කියන්නේ අපි කාර්ය බහුලයි. මේ කාර්ය බහුල ජීවිතේ මම මොකද්ද කරන්නේ කියලා හොයලා බලන්න.
එම කාරය බහුලයි ඇයිමං කාරය බහුල මගේ ඉලක්ක මනවාද කාරය බහුල ජීවිතය මගේ ඉලක්කේ මොකක්ද බලනට කාලා ඇඳල නාලා ඉන්ඩ ඉන්ඩ නේද එතකොට මේක අවසාන ප්‍රතිඵලය එක්ු මම මේ ලෝක සක්විති රජ වෙන්ඩෝනේ නේද එනම අවසාන ප්‍රතිඵලය ඒකවත් හම්බෙනවා සක්විති රජ වුණත් එයත් ඉන්නේ අසතුටෙන්නම් මම දැනට ඉන්නේ අසතුටෙන්න්නම් මම දැනට ඉන්නේ පීඩනයෙන්න්නම් හරිද ඇත්තම කතා කරන්න බලන්න කණ්ඩ බොන්්ඩ අඳින්ඩ ඉන්ඩ යන්ඩ එන්ඩ නැතිකම බැරිකමක් තියෙනවද එහෙම නෑ හුඟක් අයට එහෙම නෑ න එහෙම තියෙන ඉන්න ඕන තරම් නමුත් මංකාරි බහුල වෙන්ඩ හේතු වෙලා තියෙන්නේ බොහෝ විට එක නෙවේ වෙන්ඩ පුළුවන් ඒක නම් සාධාරණයි කණ්ඩ නෑ අඳින්ඩ අඩුයි හරි එතකොට ඉන්ඩ තැනක් නෑ හරියට අසනිම්පයක් වුණම් බෙහෙතක් හේතක් ගණ්ඩ නෑ අන්න ඒ ටික තමයි මූලික අවශ්‍යතා ඒ ටිකේ අඩුවක් තියෙන අයට යම කල්පනා කරන්න වෙලාවක් එන්නේ මොක දම්මාස නිපුණ දැම් බෙහිටියක් ගණඩ සල්ලි හොයා ගණ්ඩෝ නෑ ඒක අමාරුයි එක බුදුරජාන් වහන්සේ දේශනා කරතින තමන්ගේ බවෝග සම්පත් අවශ්‍ය ප්‍රමාණයට සකස් කරගන්න කියලා අපිට වෙලා තියන්නේ අපේ හුඟක් අයට ඒක තියෙනවා නෑම කියන්න බෑ තමන් ඉන්න ප්‍රමාණයනු දීවත්වෙන්න බෙහෙදක් හේතක් කරගෙන ඉන්න තැන ආවරණය කරගෙන ඉන්න පුළුවන්කම තියෙනවා එහෙනම් මොනවද මේ කාලය නැතිවෙන්න හේතුව අත්‍යවශ්‍ය නැති ගොඩ දේවල් අපේ ජීවිතයට එකතු කරගෙන හරි ඒ අත්‍යවශ්‍ය නැති ගොඩ දේවල් අත්‍යවශ්‍ය විදිහට දැනෙන්න පටන් අරන් ඒකින්ද ඒවට අපි ලොකු කාලයක් මිඩංගු කරලා හරි රූපවාහිනියට අපි සෑහෙන කාලයක් යොදලා තියෙනවා තව නොයෙකුත් වැඩක් නැති දේවල්වලට අපේ කාලය ගොඩාක් යොමු කරලා තියෙනවා වෙන එකත් එක්ක දුරකථනයටත් අපි කාලය ගොඩාක් යොමු කරලා තියෙනවා අන්තර්ජාලයටත් කාලය යොමු කරලා තියෙනවා අනවශ්‍ය දේවල් වලට හරි ඒක හින්දා මට නිර්මාණශීලීව මගේ ජීවිතය ගැන හිතන්න වෙලාවක් නැහැ හුඟක් අයට මේක දැන් සාමාන්‍යයෙන් ඉස්සර නම් මේක පැතිරිලා තිබුණා අවුරුදු 40න් විතර උඩා අයට වැඩිය අන්තර්ජාලය කම්පියුටර් පිළිබඳ වැඩි දැනුමක් තිබුණ නෑ වගේ තත්ත්වයක් තිබ්බා මේ දැන්ට අවුරුදු 2 3කට ඉස්සෙල්ලා ඔය මේ ඒව පුහුණු කරන් පවා සිද්ධ වුණා මම හිතන්නේ ගුරුවරුන්ට පවා නමුත් ඒක දැන් පොඩ්ඩක් ආපහු ගිලා අපිට මතකයි මේ පරතරයේ චුට්ටක් තිබුණා නිකන් මේ ඔය කෙටි පණිවිඩයක්වත් යවා ගන්න බැරි දෙමාපියෝ හිටියා ඒ කට්ටිය නිකන් ළමයි වුණා නිකන් කොන් කරන ගත්තේ දෙව දැන් නෑ දැන් ඇවිල්ලා 50 55 60 දක්වාම මේක ගිහින් එහාට දුර ගිහිලා තියෙනවා මේක මේක ඇත්තක් මම මේ කියන්නේ මම දන්න දේ කියන්නේ මේකත් එක්ක වෙලා තියෙන්නේ මේක තුල සැරිසරසර ඉන්න පොඩ්ඩක් යන්තම් විවේකයක් ලැබෙනකොටම ළමයි තරුණ අයත් මැදිවිය අයත් යම් වැඩි හිටි පිරිසකුත් පොඩි විවේකයක් ලැබෙනකොටම එයාට බලන්න දේවල් තියෙනවා එයාට එයා තේරුමක් නැති දේවල් වල රැඳි රැඳි ඉන්න ගතියක් තියෙනවා අපිට ඇත්තටම නිර්මාණශීලීව තමන් ගැන හිතනඳ අනුන් ගැන හිතනඳ යමක් හිතනඳ සමාජයේ තියෙන ප්‍රශ්නයක් ගැන හිතනඳ හැම දෙයක් ගැනම හිතනඳ විවේකයක් තියෙන්න ඕනද නැද්ද මනසට හුඟක් අය විවේකයි කියලා මනසට දැනෙනකොටම පොඩි වැඩවලින් පොඩ්ඩක් එහෙම එහෙ වෙලා වැඩ ටික ඉවර වෙලා චූටි විවේකයක් ලැබෙනකොටම ඒ ලැබෙන හුඟක් අය මේ කාලේ වෙනකොට එක පාට මතරගන්නේ දුරකතනය හරිද නැත්නම් අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා සම්බන්ධ වෙලා ඒක කැරක් කරගෙන ඉන්නවා ඒක වෙහෙසක්ද සහනයක්ද ඒක සහනයක් මුවාවෙන් එන අති ප්‍රබල වෙහෙසක් මොකද කාමච්ඡන්ද ව්‍යාපාද නේද තීන මිද්ද මේ හැම දෙයක්ම වර්ධනය වෙන වැඩපිළිවෙලක් නිසා වේ ඉතින් මේක හින්දා ඔය වගේ තියෙන ප්‍රශ්නය ගැන හිතන්න වෙලාවක් නැහැ මම මේ වෙලාව ගැන කතා කරේ ඊළඟට එහෙනම් වෙලා අවශ්‍යතාවය දැඩිව තියෙනවා නම් වෙලාව ඉතුරු කරගන්න ගොඩාක් පුළුවන්කම තියෙනවා මේ වෙලාව අපි ඉතුරු කරගත්තොත් යම් විදිහකින් ඒකට අපිට උදෑසන ඉඳන් හැන්දෑව වෙනකන් යම්කිසි කාල කළමනා කරන වැඩපිළිවෙලකට යන්න අත්‍යවශ්‍ය වෙලාවක් අපි දාගත්තොත් අපිට හොඳට තේරේ අපේ කාලය ගත වෙන ආකාරය කොහොමද කියලා අපි විමසලා බැලුවොත් අපිට හොඳට තේරේ මං කොච්චර කාලය නාස්ති කරනවද කියලා ධර්මය අවබෝධ කරගන්න ඇත්තරම කියනවා නම් වෙලාව නෙවෙයි ඕනේ සිහියයි ඕනේ යම් කරුණක් ඉගෙනගෙන ඒ පිළිබඳව සිහිය තියාගන්නයි ඕනේ ඒ විදිහට අපි මේක ළමයින්ගේ ප්‍රශ්නයකට ළමයින්ට තියෙන පැහැදිලි ප්‍රශ්නයකට
උත්තරය ධර්මය තුළින් ලබා දෙන්නවන ලෞකිකව. එයට තින අධ්‍යාපනයේ දයන ගැටලුවලට. එයට මෙන්න මෙහම දෙයක් කියන්න පුළුවන්. පුතේ ඔයා පැ අවුරුදු ගානක් ඉගෙන ගන්න ඔක්කොම පැය තුනකින් එලි දක්වන්න ඕනෑ. මං අහනෝ අපේ වැඩිහිටියන්ගෙනොත්. මේ සඳහා භාවිතා කරන්නේ එයාගේ මනසද නැද්ද. එයාගේ විභාග වෙලා තියෙන මානසිකත්වය නේද සියල්ල තීරණය කරන්න. එනයාගේ මනස සක්තිමත්වෙන් ඕනුද නැද්ද. කො මනස සක්තිමත්වෙන් මොහර වැඩ පිළිවෙලක් කරාදම. යගේ අධිෂ්ඨානය වැඩිවෙන්න ඕන යගේ වීරය වැඩිවෙන්න ඕන යගේ ඉවසීම වැඩිවෙන්න ඕන යගේ ඒකාග්‍රතාවය වැඩිවෙන්න ඕන නේද. එය ඇවිල ශක්තිමත් මනසක් තියෙන කෙනෙක් වෙන්න ඕන. මම ඒකට මුකුත් කරේ නෑනේ නේද. එනම් අන්න එතෙන්ට එයාට ඍජුව වැඩපිළිවෙල ධර්මය තුළින් පෙන්වා දුන්නොත් එයා බුද්ධ ධර්මය දකින්නේ තමන්ගේ හිත එක පොඩි ස්වාමින් වහන්සේ නමක් ආනාපාන සති භාවනාව වර්ධනය කරන්න වර්ධනය කරලා යම් දුරකට මගේ අතින් ඇවිල්ලා මෙහෙම කිව්වා. මට පුදුම හිතුණා මේ කාරණාවටත්. හාමුදුරුවනේ මම අද තමයි ඉගෙන ගත්තේ ජීවත් වෙන්න කියලා. මටත් පුදුමයි මේ කතාවට. අද තමයි ජීවත් වෙන්න ඉගෙන ගත්තේ. අද ඉඳන් මට ජීවත් වෙන්න පුළුවන් කිව්වා. මම අපේ ධර්ම සාකච්ඡාවකට මේ ස්වාමීන් වහන්සේ වැඩමන් එන්නම් වෙලාවක. බදාදා ධර්ම සාකච්ඡාවකට වැඩමන් එන්නම්. ජීවත් වෙන්න පුරුදුනේ අදයි කියලා කිව්වා. මම ඇයි එහෙම කියන්නේ? නෑ. මට හොඳට දැනුණා මගේ හිත එක තැනක තියාගන්න ගන්න උත්සාහයේදී. හරිද? මගේ ජීවිතේ එක අරමුණක අරගෙන යන්න මං ගත්ත උත්සාහයයි මේ එක තැනක හිත තියාගන්න ගත්ත උත්සාහයයි දෙක සමාන බව. ජීවිතේ එක එක අරමුණු වලට මං පාඩම් කරද්දී අර මේ අරමුණු වලට යද්දි තුනේ මට මොකද කැමති දේවල් වලට ඇදුණා. අකමැති දේවල් හින්දක් බාධා වුණා. නිදිමතෙන් බාධා වුණා. හරි. ඒ වෙලාවේ මම රැක්කේ නැත්තේ හිත. හරිද? එදා මම මගේ හිත ස්පර්ශ කරේ නැහැ. මම දන්නේ නැහැ මේක. ඒක රැක ගන්න මම දැනගෙන හිටියේ නැහැ. මෙදා මම හරියටම මගේ හිත අරගෙන එක තැනක තියන්න බැලුවා. එතකොටත් ආවේ මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ද, උද්දච්ච කුච්ච මේවා තමයි ආවේ. හරිද? මේ ටික පාලනය කරන්න මම දැන් දවස් එතන දින 3ක නේවාසික වැඩසටහනකදී මේක උනේ. ආනාපාන සති වර්ධනය කරලා මෙයා කියනවා මේ ටික පාලනය කරන විදිහ ගැන මට දැන් මගේ හිත ස්පර්ශ කරා. මගේ හිත මේ නිවන් දකලා නෙවෙයි මේ කියන්නේ. මාර්ගඵලයකට ඇවිල්ලා නෙවෙයි. එහෙනම් මේ හිත පිළිබඳ විද්‍යාත්මක වැඩ පිළිවෙලක් මේ ධර්මය තුළ තියෙනවා. අපේ ළමයින්ට මේක තේරෙන්නේ නැද්ද හරියට කිව්වොත්? කවුද කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මනස සකස් කරන විද්‍යාත්මක වැඩ පිළිවෙලක් තියෙන ධර්මයක් කියලා? මේක ළමයින්ට මේ උරුමය ලබා දෙන්න ඕනේ. තරුණයාට බොහෝ ප්‍රශ්න තියෙනවා. එයා පීඩිත වෙච්ච ප්‍රශ්න තියෙනවා. එයාගේ හදවතේට ස්පර්ශ කරන ක්‍රමවේදයක් දෙමව්පියෝ ළඟ බොහෝ වෙලාවට අඩුයි. එයාලා හරිම කාර්ය බහුලයි. එයාලා බොහෝ දෙමව්පියෝ අද කාලේ ඉන්න දරුවර දෙන ආදර්ශය තමයි දෙන්නා රණ්ඩු වෙන එක. හරිද? සහ ගතු කියා ගන්න ඒවා. පවුලක් තුල තියෙන ගැටලු සහගතත්වයෙන් ළමයින්ට උරුම වෙනවා. සහ එයාලත් මොකද කරන්නේ දරුවත් එක්කම එකතු වෙලා නේද සමහරලාට 3-4 දෙනාම ඉන්නවා ගෙදර. 4-5 දෙනාම කොහමද පුටුවක් උඩගෙන කකුලක් උඩ කකුලක් දාගෙන ෆෝන් එකේ ඉන්නේ. ළමයටත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. සමහර විට රූපවාහිනියේ ඉන්නේ. සමහර විට තව එහාට යන්න ඕනේ නැහැ නේද? ඉතින් මේ දේවලුත් එක්ක මේ තරුණ කෙනාට එයාගේ පැහැදිලිව තියෙන මානසික ගැටලුවට විසඳුමක් ධර්මය තුළ තියෙනවා කියන එක ඒක තුළින් ලබාගත හැකි පන්නරය ඒක තුළින් ලබාගත හැකි දේ මොකක්ද කියලා එයාට එකක් නැහැ ධර්මය තුළ. එහෙනම් අපි ඒක ලබා දෙන්න ඕනේ. ඒක ලබා දෙන්නම් අපි ඒක අධ්‍යයනය කරන්න ඕනද නැද්ද? එහෙනම් වෙලාව හොයාගෙන මම මගේ ළමයා වෙනුවෙන් මේ රට වෙනුවෙන් මේ උරුමය මට ලැබිලා තියෙනවා අපූර්ව උරුමයක්. මට කියන්න පැහැදිලිව හිත පාලනය කරන ක්‍රමවේදයක් මේ ධර්මය තුළ තියෙනවා. ඒ තියෙන දේ අපි අපිට එහෙම දෙයක් නැත්තම් අපි ගොඩාක් අසරණද නැද්ද? නේද? අන්න ඒකයි මං කියන්නේ උරුමය කියලා. අපිට අපේ ළමයි හදාගන්න, අපේ තරුණයව හදාගන්න, අපේ ජීවිත හදාගන්න උරුම වෙච්ච සංස්කෘතියක්, ධර්මයක්, වැඩපිළිවෙලක් තියෙනවා. ඒකයි මේ ගිලිහවල යවන්නේ මම. හරිද? ඒක හින්දා අපි ඇවිල්ලා බොහෝම වටින දෙයක් සිද්ධ කළ යුතුව තියෙනවා.
ධර්මය තුළින් පෝචනය වෙන කෙනා ගැන දැ මේ තත්ත්වයන් ගොඩ නැගිච්ච විදිහම මේ කියන්නේ මේක එපාවෙන්ඩ හේතුවම මේ කියන්නේ උපාසක උපාසිකා කියලා කිව්වහම ළමේ කම්මැලිනා ළමේ පැත්තකරලා ඉන්නවා ළමෙක් වැඩ කරන්න ඇත්තම් ඔහේ අහකට වෙලා ඉන්නවා නම් වැඩිය සමාජයට එන්න ඇත්තම් එයාට අපි කියන්නේ කවුරු කියලාද උපාසකෙක් වගේ ඉන්නවා කියනවා උපාසකය උපාසිකාව කියන්නේ කම්මැලිකමට පැත්තකට වෙලා ඉන්න වැඩ කරන්න ඇති කෙනෙක්ද නෑ එයා බොහොම එයා හිත රැක ගන්න කෙනෙක් නේද බුදුරජාණන් වහන්සේ තීන මිද්දේ කියන එක අකුසලයක් විදිහට නිදේශනා කරලා තියෙන්නේ එහෙනම් පැත්තකටලා වැඩ කරන්න නැතුව ඉන්නවා කියන එක නෑ උපාසක කියන සංකල්පය කියන්නේ ඕනම දෙයක් කරන්න පුළුවන් කෙනෙක් එයා එයාගේ ලෞකික ජීවිතය අසාර්ථක නෑ එයාගේ ලෞකික ජීවිතය අසාර්ථක එක නෙවෙයි ලෞකික ජීවිතේ යමක් කරගන්න බැරි කෙනෙකුත් නෙවෙයි. අද එයා ඇවිල්ලා බොහොම සාර්ථක ජීවිතයකට උරුමකම් කියන බෞද්ධ දර්ශනය තුළින් පෝෂණය වෙන කෙනා ඉතා ශක්තිමත් කෙනෙක්. එයාට අවශ්‍ය නම් පැවිදිෙන්න උනත් පුළුවන්. ගිහි වේදගෙනත් එයාට අපූර්ව ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒකද මේ මානසික ශක්තිය වර්ධනය කරගන්න වැඩපිළිවෙල තමයි ධර්මය තුළ තියෙන්නේ කියන එක අපි අධ්‍යයනය කරලා අපේ ළමයින්ට දායාද කරන්න ඕනේ. ඇයි අපිට අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්නේ අපිට ශ්‍රද්ධාව තියෙන හින්දා. අපිට ශ්‍රද්ධාව ඇතුළු කරා අපේ දෙමාපිය අපිට ශ්‍රද්ධාව ඇතුළු කරා. නේද? අපේ සීයලා ආච්චිලා අපේ අම්මලා තාත්තලා අපිට ශ්‍රද්ධාව හදලා තිබ්බා. අපි ළමයින්ගේ ශ්‍රද්ධාව හදන්නෙත් නැහැ. ඒකත් එක්ක අපි අපිට ලැබිච්ච උරුමය නැති කරනවා. ඒකින්ද බෞද්ධ වෙච්ච අපි දැනගන්න ඕනේ ක්‍රමවේද සකස්කරන අපේ උරුමය රැකගන්න. හරිද? ඒතර උරුමය බෞද්ධ උරුමය කිව්ව ගමන් අපේ ඔළුවට එන්නේ මොනවද? රුවන් වෙතය ජයශ්‍රී මහා බෝධි එහෙම නේද දළදා වහන්සේ ඒව උරුමය නෙවෙයිද ඒව මහා උරුමයන් නේද ඒව ලොකු උරුමයන් එතකොට ඒව මහා උරුමයන් කියනකොට එකඟයි නේද එතකොට මේ ධර්මයේ මහා උරුමයන් නෙවෙයිද ඇත්තටම කියනවා නම් ඒ සිද්ධාස්ථාන ආදියට වැඩිය උරුමයේ විදිහට අපිට බෞද්ධ උරුමය කියනකොට දැනෙන්න ඕන මොකද්ද ලැබිලා තියෙන ධර්මය ලැබිලා තියෙන අවස්ථාව ජීවිතය සකස් කරගන්න. ජයසිරි මහා බෝධීන් වහන්සේට මා නිවන් දක්වන්න බෑ. මා නිවැරදි කරන්නත් බෑ. මම ජයසිරි මහා බෝධීන් වහන්සේ භාවිතා කරන සංකල්පය තමයි මට තියෙනවා නම් විතරයි මට ජයසිරි මහා බෝධීන් ලොකු ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. තේරෙනවද? නේද? රුවන්වැලිසෑය තියෙන ගඩොල් ටික ගලවලා විකුණන්න දුර්මය කියලා. නෑ රුවන්වැලිසෑය උරුමයක් වෙන්නේ කාටද? ප්‍රඥාවෙන් රුවන්වැලිසෑය දකින්න පුළුවන් ප්‍රඥාව තියෙන කෙනාට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ හිටින නේද බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව උපදිලා තියෙන කෙනෙකුට තමයි රුවන්වැලිසෑය වටිනාකම තියෙන්නේ ඒ උරුමයෙන් නියම් ප්‍රයෝජන ගන්න මම නිකන් අහන්න ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න වෙලාවේ සම්මා සම්බුද්ධාට පත්වෙච්ච අසිරිය සිද්ධ වෙනකොට මේ ලෝකේ එතන වැඩ හිටිය නේද එතන තිබුණ ජීවමාන සාක්ෂියක් නේද එතන ඉඳලා ඒ රූප પરම්පරාවේ අතීතය මම ඔය ටික කලින් මේ කියලා තිනවා රූප પરම්පරාවේ අතීතය ගත්තොත් එහාට යනකම් නේද ඒ හැම එකටම තියෙන අතීත රූප પરම්පරාවක් ඒ රූප પરම්පරාවේ එහාට හොයාගෙන ගියාම නවතින්නේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ බුද්ධත්වයට පත් වෙන කාලෙත් ඒතර අපිට බුද්ධාලම්බන ප්‍රීතියක් ලබාගෙන බුදුහාමුදුරුවෝ කෙරෙහි දැඩි හැඟීමක් ඇති කරගන්න පුළුවන් තැනක් තමයි ජයසිරි මහා බෝධීන් වහන්සේ කියලා කියන්නේ. මේ අඩුම ගානේ ඇස් දෙක පියාගෙන භාවනා කරන කෙනෙකුට එතන ලෝකයේ කෙනෙක් ආවොත් මම කියන ලංකාවේ අය පැත්තක දාන්න ඒක ලෝක උරුමයක්නේ. ලෝක උරුමයක් වෙලා තියෙන ජයසිරි මහා බෝධීන් වහන්සේ ළඟට භාවනා කරන යෝගියෙක් ආවොත් මේ වෙන අන්‍ය ජාතිකයෙක් සද්දා ඉපදිච්ච එයාට භාවනා කරන්න වෙලාවක් තියෙනවද කියන්නේ මෙතන භාවනා කරන්න වෙලාවක් තියෙනවද ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු ජයසිරි මහා බෝධීන් වහන්සේ භාවිතා කරන්නේ භෞතික දේවල් වලට විතර එතන කපු කීප දෙනෙක් එකතු වෙලා කෑ ගහන නේද කෑ ගහන සද්දබද්ධ කරන විකාර කරන තැනක් බවට පත් වෙලා ඉන්දියාවේ ගියාම බුද්ධගයාව ළඟට අපිට හිතෙනවා අපේ උරුමය අපිට නැති වුණාද කියලා එතන තියෙන සද්දපද එතන තියෙන මියුසික් එතන තියෙන නේද නොඒකුත් ආකාරයේ දේවල් දැක්කහම මේක ඉතින් අපේ රටේ නෙවෙයිනේ අපේ රටේ නෙවෙයි හින්දා මේ වාගේ
එද බොහෝ අය එන හින්දා මේවා තර. ඇත්තරම සද්ධාව ඉපදිච්ච අන්න ජාතිකයක් ලංකාවට ඇල්ල ජයසිරිම බෝධීන් වහන්සේ ළඟටගිය තේරියතමයි. එතන භාවනාවක් කරගන්න සුදු පරිසරය අඩුම ගානක පැත් දෙකක්වත් වෙන් වෙලා නෑකැන අපි මේ භාවිතා කරන විදිහ අනුව අපේ දරුවෝ මෙම ප්‍රතික්ෂේප කරන මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒකින්දා විද්‍යාත්මකව එකකට එකක් ගැලපෙන ආකාරයට ධර්මය ගැන ගවේෂණය කරලා ධර්මය තුළ තියෙන මානසිකත්වය සකස් කර ගැනීමේ හරපද්ධතිය උරුමකරේ නැත්තං අපේ දරුවන්ට අපි මේ බෞද්ධ උරුමය නැති කරගන්න අපිට ලැබිලා තියෙන උරුමය නැති කරගන්න. ඒකින්ද ඒ පිළිබඳ එක්වරක් දෙවරක් නෙවෙයි දසදහස් වාරයක් හිතන්ඩ අපි අපේ ජීවිතය සුරක්ෂිත කරගන්න අපිට හම්බුනේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ හින්දායි අපි මෙහෙම ඉන්නේ. අද ජාතියක් වශයෙන් ඉන්නේ, කෙලින් ඉන්නේ. ඒක ඉදිරි අනාගතයට ඉදිරි පරපුරට සකස් කරලා දෙන්න ඕන කියලා, ඒක රැකලා දෙන්න ඕන කියලා ඒ අනුව කටයුතු කරන්න බොරු කරනවා අපේ හිත. අපිට අපේ හිත දිහා හොඳට බලන්න අපිට කාලය නැතුව නෙවෙයි, අපිට සිහිය සිහියයි නැත්තේ. එහෙනම් කාලය ගැන හිතන්නේ නැතුව මේක ආරම්භ කරන්න නාස්ති වෙන කාලය ටිකක්වත් ඉතුරු කරලා කොහොමාරි කරලා දැඩි අදහසක් ඇති කරගන්න. මම මේ සුරක්ෂිත කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒක සුරක්ෂිත කිරීමට කාටවත් කෑගහ ඉඳලා හරියන්නේ නැහැ කියලා ඒ බව හිතමින් අපේ ජීවිතයත් සාර්ථක කරගෙන සසර ජීවිතයත් සුවපත් කරගෙන මමත් සියලු දුක් ගෙවන්කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අධිෂ්ඨානය ප්‍රාර්ථනා ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්නත්නි, පරලෝ සැපත් BBD ප්‍රනාන්දු ආදරණීය පියාණන්ට සහ ස්වාමි පුරුෂයාට පුණ්‍ය අනුමෝදනා කිරීමත්, ඒ වගේම ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම ධර්මය අවබෝධ වේවා කියන අරමුණෙන් අද දවසේ මේ ධර්ම දේශනා දායකත්වය දරන්නේ වැල්ලවත්ත දයාපාරේ පදිංචි සීතා ප්‍රනාන්දු මහත්මිය සහ දූදරු පිරිස කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඇත්තම බලාපොරොත්තු වෙන ආකාරයෙන් සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරිලෝකියත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදැහතුනේ අප සැම කෙරෙහි මෙත් සිතින් උතුම් දේශනාව පවත්වා වදාළ පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි සාදු නාදනම්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 8 වන සතියේ අවසන් දිනේ හෙට දවසේ, ඉතින් හෙට දවසේදී අපි ධර්මයේ අසුරෙන් කෙරෙන ධර්ම දේශනාවෙන් ඔබ වහම වෙන බලාපොරොත්තුවෙන් අද දේශනාව මෙලෙසින් නිමවටපත් කරනවා. සැමට තුනුරුවනගේ අනන්ත වූ ආශිර්වාදයේ ලැබේවා.